රසම රස රසම රස කේක් කෑල්ලක් කන්න තිබුණනම් හොඳයි නේද මට නම් ඉතින් දැන් පුළුවන් මොකද දුශාන්ති ඇවිල්ලා ඉන්නවා ප්‍රවීණ සූපවේදිනි දුශාන්ති මදනායක කිව්ව ගමන් ඔබ දන්නවා දුශාන්ති නම් කේක් තමයි කියලානේ දුශාන්ති මේ දැන් මේ ඉන්නේ වෙසක් සමයනේ එතකොට ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි බිත්තර බිත්තර දාලා තමයි ගොඩක් කලාවට කේක් එකක් අපි හදලා තියෙන්නේ මීට කලින් හැබැයි බිත්තර නැතුවත් කේක් හදන්න පුළුවන් කියලා දන්නවා කොහොමද කියන එක දන්නේ දැන් විහාරස්ථානෙට උනත් අපිට සංඝයා වහන්සේලාට උනත් පිරිනමන්න පුළුවන් බිත්තර නැතුව ඔව් ඇත්තටම අපි දැන් වෙසක් මාසය කියුවම අපි දාන දෙනවා ඒ වගේම ගොඩක් බෞද්ධ ජනතාව වෙජිටේරියන් වෙන හදනවා වෙසක් අඩුම ගන්න වෙසක් සතිය හරි ඉතින් එතකොට කේක් කියන එකක් ඉතින් අපි සාමාන්‍යයෙන් අපි බර්ත්ඩ් එකක් හරි හරියට මේ කාලෙට වැටලා තිබ්බොත් එහෙම නැත්නම් අපිට දානයක් දෙන්න හරි වෙජිටේරියන් කෙනෙක්ට වුණත් අපි කේක් කියවම අපිට එකපාරට මතක් වෙන්නේ බටර් කේක් එක. ඒතර බටර් කේක් කියවම අනිවාර්යෙන් බිත්තර වුණා. ඉතින් බිත්තර රහිත කේක් එකක් හදන හැටි තමයි මං හිතන්නේ අපි හැම වෙලේම කාලයට උචිත දේවල් නේ හදන්නේ. ඉතින් මං හිතුවා වෙසක් සතියත් එනවා. ඉතින් අපි එග්ලස් කේක් එකක් හදන්නේ කොහොමද කියලා පෙන්න. මට දැන් මෙතන තියෙන දේවල් එක හරි සුවඳයි. මොනවද තියෙන්නේ කියලා කියමුද ඉස්සල්ලා? ඇත්තටම දැන් එග්ලස් කේක් එකක් කියවම අපි බිත්තර වෙනුවට අපි පාවිච්චි කරන උකු කිරේ කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් කියන එක. ඉතින් අපිට ඒකෙන් අවශ්‍ය වෙනවා ග්‍රෑම් 400ක්. මේ තමයි උකු කිරේ. උකු කිරේ එක. ඒතර මං හදනකොට ඒක පෙන්නන්න. ඒ වගේම අපිට බටර් ග්‍රෑම් 125ක් අවශ්‍යයි. ඉතින් අපිට කැමති බටර් වර්ගයක් salt unsalt කියලා නැහැ. කැමති බටර් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට වතුර අවශ්‍යයි. වතුර මිලිලීටර 200ක් ඕනේ. ඒ වගේම වැනිලා තේ හැඳක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්, බයිකාබනේට් සෝඩා අපි ආප සෝඩා කියලා කියන්නේ. ඒකෙන් තේ හැඳි භාගයක්. ඒ වගේම පාම් පිටි ග්‍රෑම් 250ක් අවශ්‍යයි. හරි. මම ආයි මතක් කරන්නද? මේ ටින් කිරි. ඔව්. හරි. මේ උකු කිරි යොදා ගන්න පුළුවන් ග්‍රෑම් 450යි. ග්‍රෑම් 400ක්. 400ක්. හරි. එතකොට බටර් 125. 125යි. මිලිලීටර 200ක් වතුර. එතකොට මේ තියෙන්නේ තේ හැඳක් වැනිලා. තේ හැඳක් වැනිලා ආප සෝඩා. ආප සෝඩා තේ හැඳි භාගයයි. භාගයයි. බේකින් පවුඩර් තේ හැඳි එකයි. එකයි. එතකොට පාම් පිටි පිටි 250යි. 250යි. හරි. දැන් මේක හදද්දී මේක සාමාන්‍ය කේක් එකකට වඩා වෙනස්. මේක හරි ට්‍රිකි. ඉතින් ඉස්සෙල්ලාම අපි බටර් එක තෝරගන්නකොට ඒක චුට්ටක් soft බටර් එකක්. දැන් අපි soft බටර් එකක් කියන්නේ බටර් එක ටිකක් cool ගිහින් තියෙන්න ඕනේ. නැත්නම් අපිට මේකට වතුර හැම එකතු කරගද්දී අපිට අමාරුයි. එතකොට අපි ඉස්සෙල්ලාම බටර් ටික පොඩ්ඩක් ක්‍රීම් කරගන්න ඕනේ. කොච්චර වෙලාවක් කරන්න ඕනේ? ඔව්. ගොඩක්ම කරන්න අවශ්‍ය නැහැ. මට පෙන්වන්න ඕනේ උනේ බටර් එක soft කියන එක. මොකද නැත්නම් බටර් එක ගොඩක් අපි ශීතකරණයෙන් අරගෙන කේක් එකක් හදනවම එතකොට තියෙන ප්‍රශ්නේ අපිට එතකොට මේක ක්‍රීම් කරගන්න බැරි වෙනවා. ඊළඟට අපිට 400ක් උකු කිරි අවශ්‍ය වෙනවා. ඉතින් කන්ඩෙන්ස් මිල්ක් 400ක් අපි එකතු කරගෙන මේ ස්ටෙප් එක තමයි වැදගත් වෙන්නේ. අපි මේක බීට් කරන්න ඕනේ. එතකොට බීට් කරද්දී කේක් එකක් කියන එකක් හදනකොට අපි එකම එක අතට බීට් කරන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට මේ දෙක එකතු වෙන්න. ඒ කියන්නේ එක ක්‍රීම් එකක් වගේ වෙන්න බීට් කරන්න ඕනේ. ඒතර කාල වේලාවක් මට මේකට කියන්න බෑ. අපි ස්පීඩ් එකත් අපිට කැමති ස්පීඩ් එකකින් යන්න පුළුවන්. හැබැයි මේ දෙකම එක ක්‍රීම් එකක් වගේ. කියන්නේ වෙන් වෙලා එන්නේ නැති ක්‍රීම් එකක් වගේ බවට පත් වෙන එකක් අපි බීට් කරනවා. බටර් ද උකු කිරද කියලා වෙන් වෙන්ව පේන්නේ නැති වෙන්නේ. ක්‍රීම් එකක් වගේ තියෙනවා. මොකද ගොඩක් අය එග්ලස් කේක් එකක් හදද්දී වරද ගන්නවා. මොකද සාමාන්‍ය කේක් එකක් විදිහට නෙමෙයි. අනික මේකට ගොඩක් වෙලාව යන්නේ නැහැ. මේක බීට් කරන්න කියලා දෙයක් කියන්නේ ඉතුරුවේ නැති නිසා. ගොඩක් අය කියන ප්‍රශ්නේ පදව ගන්න බැරි. දැන් මෙතනදී දැන් මේ දෙකම එක වගේ තියෙනවානේ. එතකොට අපිට තේනවනම් ඔය දිර තියෙන. ඊට දැන් අපි මේක කයින් කරලා. දැන් මේක කයින් කරාම අපිට මේක පේන්න ඕනේ. අපි එකම විදිහට ලොකු වෙලාවක් ඇත්තට බීට් කරනනේ. ඒකට මේ දෙක එකතු කරනකොට ඉතින් එකම ක්‍රීම් එකක් විදිහට එනවා. ඒත් මේ දෙක වෙන් වෙලා නැහැ. මේ දෙක වෙන් වෙනවා කියන්නේ ඒකට හේතුව ඔගලන් පාවිච්චි කරන බටර් එක
ශීතකරණයෙන් අරගෙන ඇති. ඉතින් ශීතකරණයෙන් අරගෙන කෝල් ගිය බට එකක් තමයි අපි එග්ලස් කේක් එකට අනිවාර්යෙන් ගන්න ඕනේ. බට වර්ගයේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. හැබැයි හොඳට මේ සීතල ගිහිල්ලා තියෙනවා. මොකද සීතල තිබ්බොත් මේ දෙක එකතු වෙන්නේ නැහැ. මේ වගේ ක්‍රීම් එකක් විදිහට. ඊළඟට මෙතනදී ඊළඟට අවශ්‍ය දේ තමයි අපි පාම් පිටි එක හදාගන්නේ. පාම් පිටි එක හදාගත්තේ දැන් මම සාමාන්‍යයෙන් අපි කියන්නේ පෙනේරයක් අරගෙන හලන්න කියලා දහපාරක්. හැබැයි මෙතනදී පාම් පිටි එක හලන්න අපිට බැහැනේ. එතකොට අපි මෙතනදී පාවිච්චි කරනවා විස්ක් එකක්. මොකද විස්ක් එක පාවිච්චි කරන්නේ අපි බේකින් පවුඩර් මේකට එකතු කරගන්නවා. බයිකාබනේට් සෝඩා එකතු කරගන්නවා. මේ දෙකම එකතු කරගන්නකොට අපි පිටි හලන හේතුව. පිටි හලන හේතුව අපි बेकिंग पाउडर मिश्र वेन्नमुकदा बेकिंग पाउडर हेमवेलाम होंदट मिश्र नौनो अपिट पांग पिटी टीक मिक्सर केक एक पैत्ता वितरा किसीलाइनो गोडाक हाकिना मैं केक एक हाथना मैं केक एक पैत्ता इसल एक पैत्ता इसे हेतु बेकिंग पाउडर पांग पिटी टीक मिश्र वेला नैत मिश्र वेचतेधियाट अभी मेक साकर अट फेने की अडम गाने तुंगरक्वालागन पुलवाना मंगित पापीट दाने गोड प्रमाण अणु अभी मेक तुकर गाने बैकाबनेट सोडा बेकिंग पाउडर मिश्र वेके मेतन दिख तुकर गाने बैकाबनेट सोडा तेह भाग्य इवग मे तेजाने अभी तव दैदगदेन अभी हेन्द ते हेन्द अभी अतर पास खाने हेन्दर की आने ते हेन्द डेसर्ट खाने स्पून इतकोट हेब अभी खेम जाति हदन अभी तीन मेवागे मेषरी स्पून से मेतनिंग थमाइ अभी बेकिंग पउडर हेम दाकम कीरा मुखद अभी बेकिंग पउडर गाँट ते हेन्द अखील ते हेन्द मेम लेवल कर अतर पास खाने हेन्दे अभी मेम लेवल कर आप रेसीपी का वेना तेकिन हेन्दी से थमाइ अभी बेकिंग पाउडर ते हेन्द बैकार्बोनेट सोडा ते हेन्दी बागे बेकिंग पाउडर आप एक तो कर ला आप मेक हम पेने रेकिंग हलाना पुल हेमनेता विस्क खलवा आप विस्क पाच करना कदा आप पास आप बीट बीट करते इला तीन ट्रिक अभी मेक वतुर हिमीटे बीट स्पीड विसी स्प्लैश इतकोट अभी हिमीट बीट कर मतक त्यागान वतुर टीका मेक टेकत पास मेक कर्डल मुद्दी इतकोट भयवेन मे के स्वभा स्पीड इतना दाला करकवाने वसूर टीका हेल्थ इसल निका बीट मेक दम कटे मगे के मेतन अरे लेकिन कराट पास अभी बीट करना कला इत पास आप කලවංකරදී හරි පරිස්සමෙන් කලවම් කරන්න ඕන. දැන් එකට මම කලවම් කරේ නැත්තේ. එතකොට අපි හිමීට කලවම් කරන්න ඕනේ. මොකද පිටි දැම්මට පස්සේ මේක කැටි ගැහෙනවා. එතකොට කැටි ගැහෙනවා කියන්නේ අපිට ඊට පස්සේ ඒ ටිකක් අමාරු. මොකද මේක අනිවාර්යෙන් කැටි ගැහෙනවා. මොකද වතුර තියෙන නිසා. ඉතින් අපි
මේ වගේ ස්පැචුල එකක් ආධාරයෙන් මේ විදිහට මීට කලවම් කරන්න ඕනේ. ඉතින් කේක් එකක් හදනවා කියන්නේ තිවසීම තියෙනවා නේද? ඔව්. එහෙමයි. කේක් එකක් හදන්න පුළුවන් රෙසිපි එකක් බලාගෙන ඕනම කෙනෙක්ට. හැබැයි හින්ට්ස් තියෙනවානේ. දැන් අපි තේ හැන්දට අර හරි හැන්ද පාවිච්චි නොකරොත් අපේ කේක් එක අද හරියන්න පුළුවන් හෙට වරදින්න පුළුවන්. ඒ වගේම අපි බටර් එක පාවිච්චි කරන වෙලාව, වතුර එකතු කරන වෙලාව, ඒ වගේ දේවල්. එතකොට දැන් මේ වගේ කේක් එකක් අපි හදලා ඊළඟට අපි තැටියක් අවශ්‍ය වෙනවා. එතකොට තැටිය සෝරගන්න ඕනේ මේ වගේ ප්‍රමාණයේ කේක් එකක්. සාමාන්‍යයෙන් අඟල් 8ක විශ්කම්භය තියෙන කේක් තැටියක් වෙන්න ඕනේ. එතකොට කේක් තැටියක් හදාගන්න අපි එකට බටර් එකතු කරගන්න ඕනේ. බටර් එකතු කරගෙන අපි පාම් පිටි හැලලා තමයි කේක් තැටිය හදන්නේ. කේක් තැටිය සාමාන්‍යයෙන් ඔයිල් পেපර් පාවිච්චි කරන අයත් ඉන්නවා, තෙල් කඩදාසි. අපිට පේන්න තියෙනවා බටර් ගාලා තියෙනවා, පාම් පිටි තියලා තියෙනවා. ඒතර තව දෙයක්. බටර් ගානකොට අපිට පුළුවන් නම් පින්සලක් ආධාරයෙන් ගන්න. දැන් අපි ගොඩක් වෙලාවට හදිස්සියට අතින් ගාන ඇති. ඒ වගේම කොලයක් අරගෙන ගාන ඇති නා බටර් එකේම එන කොලිටි. ඒ වගේ දේවල් කරන එකෙන් වළකින්න. මොකද අපි එහෙම කරොත් වෙන්නේ බටර් ප්‍රමාණය වැඩියෙන් යනවා තැටියට. එතකොට තැටියට වැඩියෙන් ගියාම බටර් ප්‍රමාණය වෙන්නේ පාම් පිටි දවටනවනේ. ඊට පස්සේ දැන් අපි මේකට බටර් එක කේක් එකට දැම්මට පස්සේ ඔවන් එකට දැම්මම මොකද වෙන්නේ? කේක් එක කර වෙනවා බටර් ප්‍රමාණය යට තියෙන නිසා. එතකොට අපි හිතනවා අපේ කේක් එක කර වෙලා ආවා කියලා. ඉතින් එහෙම වෙන්න බෑ. බටර් එකත් අපි ඇප්ලයි කරන්න ඕනේ පින්සලක් ආදාර. ඉතින් මේ විදිහට හදාගත්ත කේක් මිශ්‍රණයට මේකට අපි වැනිලා ෆ්ලේවර් එකකින් තේ හැන්දක් එකතු කරනවා. එතකොට මේක අපි අද හදන්නේ වැනිලා එග්ලස් කේක් එකක්. ඉතින් වැනිලා එකතු කරලා තර නැති වැනිලා කේක් එකක්. ඉතින් වැනිලා තේ හැන්දක් එකතු කරලා අපි කලවම් කරනවා. අපිට කැමති නම් මේක බෝල් දෙකකට විතර වෙන් කරලා වර්ණ එකතු කරගෙන රිබන් කේක් එකක්, මාබල් කේක් එකක් බවටත් පත් කරන්න පුළුවන්. වියදමත් අඩුයිනේ නේ. අනිවාර්යයෙන්ම වගේ මේක ගොඩක් රසයි. වා සුවඳයි කියවනේ පටන් ගියේ අපි අර උපු කිරි වල. දැන් සාමාන්‍ය බටර් කේක් එකකට වඩා මේක ගොඩක් රසයි. මේ උකු කිරි තියෙන නිසා. අනික අපි සීනියකුතු කරෙත් නැහැ. මොකද උකු කිරි වල තියෙනවනේ ඒක. ඒක නිසා ඒක අවශ්‍යත් නැහැ. ඉතින් බැටර් එක මේ විදිහට එන්න ඕනේ. අපි කලවම් කරන්නයි ඕනේ. ඊපස්සේ අපි පැටියට දාන්න ලං කරලා අපිට පුළුවන් අවන් එක රත් වෙන්න තියන්න 150 උෂ්ණත්වයේ විනාඩි 10ක්. 150 උෂ්ණත්වයෙන් විනාඩි 10ක්. ඒක මේ මම පැටිය හදන්න කලින්ම කියලා කිව්වේ. එතකොට අපිට කේක් එක හදපු ගමන්ම අවන් එකට දාන්න පුළුවන්. ඉතින් මේ බලන්න බැටර් එක ගොරෝසුයි. කියන්නේ දියාරු නැහැ වතුර එකතු කරා කියලා. පොඩි කැටි ගතියක් තියෙනවා. ඒ කර්ඩල් එක ඉන්නේ. බටර් වලට වතුර අපි එකතු කරාම අනිවාර්යයෙන් ඒක කැටි ගැහෙනවා. අර සීනි කැට පේනවා වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒක බේක් වෙලා එනකොට සේරම හරියට අපි ස්පැෂල් එකක් ආදාරේ සේරම ටික. ඉතින් තැටිය තෝරගන්න එකත් ඉතාම අනිවාර්යෙන් අපි ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අඟල් 8ක තැටියකට වඩා අඩු තැටියකට දැම්මොත් මේ කේක් ප්‍රමාණය ඔවන් එකේදී ඉතිරිලා යනවා. එතකොට සෙල්සියස් අංශක 150 විනාඩි 10ක් අපි ප්‍රී හීට් කරන්න ඕනේ. ප්‍රී හීට් කරාට පස්සේ තමයි අපි කේක් එක ඔවන් එක ඇතුළට දාලා ඒ කියන්නේ ඊට කලින් අපි උෂ්ණත්වයක් තියන්න ඕනේ. ඔවන් එක දැන් සාමාන්‍යයෙන් කේක් එකක් දානකොට ඔවන් එකක් රත් කරගන්න හේතුව රත් වෙච්ච ඔවන් එකට දැම්මොත් ඒ මොහොතේ සිට බේක් වෙන පටන් ගන්නවා. ඉතින් මේ විදිහට 150 උෂ්ණත්වය විනාඩි 45ක් බේක් කරගන්න ඕනේ. හරි මං කේක් හදලම නෑ වගේ හිතෙනවනේ. හරි මේ දුෂාන්ති අපි ආයෙත් ගත දේවල් ටික ඉක්මනට මතක් කරමු. අපි වාගේ ෆෝන් නම්බර් එකත් එක්ක. හරි ෆෝන් නම්බර් එක 0777 366 1982. ඉතින් මේක හදුවේ කොහොමද කියලා කිව්වොත් අපිට ඉස්සලාම බටර් 125ක් අවශ්‍යයි. බටර් එක කූල් ගිහින් තියෙන්න ඕනේ. ඒකට අපි උකු කිරි කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් අපි ග්‍රෑම් 400ක් බීට් කරන්න ඕනේ. හොඳට එක ක්‍රීම් එකක් වගේ එන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගත්ත වතුර 200ක්. වතුර එකතු කරගatti මතක ඇතුව බීට් කරනකොට පරිස්සමෙන් නැත්නම් වතුර සේරම ස්ප්ලෑෂ් වෙලා යයි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන පාම් පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැන්දා ලෙවල් කරලා, ඒ වගේම බයිකාබොනේට් සෝඩා, ඒ කියන්නේ අප් සෝඩා තේ හැඳි භාගයක් ලෙවල් කරලා දාලා අපි හලාගෙන ඒක අපේ පාම් අපේ මික්ෂර් එකට දාලා බැටර් එකට දාලා අපි
බීට් කරන්න හැ කලවම් කරන්න ඕනේ ඉතින් අවසානයේදී අපිට කැමති ෆ්ලේවර් එකක් එකතු කරන්න පුළුවන් ඉතින් අපි අද වැනිලා එකතු කරා වැනිලා කේක් එකක් හදන්න ඕනේ නිසා හරි එහෙනම් ওই විදිහට තමයි ඔන්න කේක් එක මේ පුළුවන් නම් මේ වෙසක් සතියේ හදලා බලන්න බිත්තර එකක්වත් දාන්නේ නැහැ මේ කේක් එකට බොහොම සූතියි ප්‍රවීණ සුපවේදිනි දශාන්ති මදනායක අද අපිත් එක්ක එකතු වුණේ වෙනද වගේම අපි එහෙනම් කිරි විරාමයක් දෙන්න ඊට පස්සේ තව දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න।